ರಿಟ್ಸ್ಬರಿ ರಿವೈಟ್ ಶ್ವೇತ ಸೀನಿಯಕ ಸುಂದರ ಮೇಹರ ගම්පහ ගෝතමී මහාවිද්‍යාලයේ වසර 120ක් සැපිරීම නිමිත්තෙන් වෛද්‍ය ස්වාමීනි සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් සහ භික්ෂුන් වහන්සේ 129ක් සඳහා සාංගික දානමය පින්කමක් පසුගියදා විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ විද්‍යාලයේ විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති මණ්ඩලයේ ආචාර්ය මණ්ඩලයේ සහ සිසු දරුවන්ගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා සම්පූර්ණ අනුග්‍රහය ගම්පහ රෝහලත් වෛද්‍ය සෞඛ්‍ය වෛද්‍යාගාරයත් ලබා දෙනවා. මෙම පරිත්‍රාණ ධර්මදේශනාවෙන් අපි බලාපොරොත්තු වෙන විද්‍යාලයේ ආරම්භයේ සිටම දරුවන් වෙනුවෙන් සේවක කරපු විදුහල්පතිවරුන්, ගුරුවරුන්, විද්‍යාලයේ ආධිකත්වරුන් සිහි කරලා ඒ ඔවුන්ට පින් පමුණලා මේ පරිත්‍රාණ ධර්මදේශනාවත් ඒ වගේම සංඝගත දක්ෂිණාවත් පිරිනමන්න අපි සූදානම් කරලා තියෙනවා. ඉන්ධන ප්‍රවාහනය කරන බෞස රථයක් හලාවත පුත්තලම මාර්ගයේ බත්තුල ඔයින් පහළට පෙරලියාමෙන් අදාළියම අනතුරක් සිදු වුණා. අනතුරින් ස්තුළු තුවාල ලැබූ බෞස රථයේ රියදුරු ප්‍රතිකාර සඳහා හලාවත මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. මුල්ලේරියාව සල්මල් උයන ප්‍රදේශයේ නිවසක් බිඳ භාණ්ඩ සොරකම් කළ පුද්ගලයන් 6 දෙනෙකු මුල්ලේරියාව පොලිස් නිලධාරීන් විසින් පසුගියදා අත්අඩංගුවට ගත්තා. සොරකම් කළ භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 35කට අධික බවයි පොලිසිය පවසන්නේ. රුපියල් ලක්ෂ 13ක මුදලකට අලෙවි කිරීමට සැරසුණු බාලම්පූරියක් සමග සැකකරුවන් 3 දෙනෙකු දිබ්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.